ඔබ වෙනුවෙන් ඔහු ඉදිරිපත් වුණේ කිසිදු ලාභයක් වාසියක් නැතුව මේ මහා ජරාජීර්ණ දේශපාලනයේ මාතෘභූමිය ගලවා ගැනීම සඳහා. ඒකද මම ඔබට මේ අවස්ථාවේදී මම ඔබට ඉතා දැඩිසේ අවධාරණය කරන ඔබේ කිසිසේත්ම ඔබේ අපේක්ෂා භංගත්වයට පත් කරගන්න එපා. මොකද මේ මෙතන වැදපිළිවෙලක් තිබුණා. ඇත්තටම අවශ්‍ය කළේ මේ ගෙනාපු නව ඔබ සම්මත කිරීම සඳහා නියමිත ජනරජ ව්‍යවස්ථාව මෙතන ඉඳලා කියන දේ අලුත් දෙයක් ඔබට. මේ ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා අදහස් කළේ ඇත්තනම ගෙනන එක අපේක්ෂකයක් ඉදිරිපත් කරන්න. කීප දෙනෙක් නාම යෝජනා දුන්නත් අනිවාර්යයෙන්ම ඡන්දයට යනකොට එක්කෙනෙක් ඉදිරිපත් කළා අනිත් අය ඉවත් කරගන්න. ඒකින්ද නාගන නාම යෝජනා දුන්නත් සමහරට අන්තිම අවස්ථාවේදී ඡන්දයට ඉදිරිපත් වෙන්නේ ඔහු හෝ වෙනත් අපේක්ෂකයෙක්. මොකද මේ ආවේ හුදෙක් ඡන්දයට ඉදිරිපත් වීම සඳහා නොවේ, මේ ප්‍රධාන කඳවුරු දෙකට දැඩි අභියෝගයක් එල්ල කළා මාතෘභූමියේ මොවුන්ගෙන් ගලවා ගැනීමට. දැන් මේ අවස්ථාවේදී ඒ සංවිධාන සියල්ලම මේ අවස්ථාව වෙනකොට සාකච්ඡා පවත්වනවා. දැන් ඔබට මම ඒ සංවිධාන වල නම් කලින් කිව්වා. මේ කට්ටියත් එක්කම සාකච්ඡා පවත්වලා අවසාන නිගමනයකට ඔබ දකිනවා මේකේ තියෙන්නේ මේ හඳුන්වා දෙන නව ආණ්ඩු ප්‍රස්තාවයේ තියෙන ජනාධිපති ධූරය අවලංගු කළ අග්‍රාමාත්‍ය ධූරය. නමුත් අග්‍රාමාත්‍ය ධූරය නොව ඒ වෙනස් කළා ඇතන් උත්තරීතර විධායක සභාවකින් රජයේ රාජපාලනය කිරීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත විධායක සභාවකින් රාජපාලනය කිරීම සඳහා ජනාධිපති ධූරයේ හා අග්‍රාමාත්‍ය ධූරයේ දෙකම ඉවත් කළා. මේ ඉන සංවිධාන සියල්ල රාජ්‍යපාලනය කිරීම සඳහා වැඩපිළිවෙලක් ගෙනා මේ රටේ. මේක කිසිසේත්ම මේ රට මේ විදිහට යන්න දෙන්න බෑ. ඔවුන් උත්සාහ කරනවා නම්, ඔවුන් හිතනවා නම්, ඔවුන්ට මේ රට මේ අවස්ථාවේදී දිනා ගන්න පුළුවන් නම් ඒක එහෙම වෙන්නේ නෑ. අනිවාර්යයෙන්ම මේ තියෙන විකල්ප සංවිධාන සියල්ලම එකතු වෙලා මේ පාර ජනාධිපතිකරණයේදී මේ එක දෙක කියන දේශපාලන පක්ෂ සියල්ලම අනිවාර්යයෙන්ම පරාජයට පත් කරනවා. ඒ ගැන ඔබට පැහැදිලිව කියනවා. මේක ඔබට මේ විශ්වාසය දෙන්න ඕන. නාගානන්ද නාම යෝජනා දුන්නත් නැතත් ඔබේ විශ්වාසයක් තියෙනවා, ඔබේ තියෙන ලොකු අභිප්‍රායක් තියෙනවා, ඔබේ සිහිනයක් තියෙනවා. ඒ සිහිනය සැපත කිරීම සඳහා ඔහු ගත යුතු සෑම පියවරක්ම ගන්නවා. මේ විකල්ප සංවිධාන එකමුතුවේදී ඔබ දකි මේ 5 දෙනාම එක වේදිකාවේ කතා කරනවා. එකට ගෙනල්ලා අපි මේ පෙරමුණක් හැටියට මේ ප්‍රධාන පක්ෂ දෙක මේ ලංකාවේ දේශපාලනයෙන් අපි අතුගාලා දානවා.